ආයුබෝවන් කියල පිළිගන්නවා හැම දෙනෙක්ම ලෝකෙ වැඩිම රටවල් ප්‍රමාණයක් තිබෙන මහද්දීපය වෙන්නේ අප්‍රිකාව. ඒ අනුව අප්‍රිකානු මහද්දීපය තුළ රටවල් 54ක් පිහිටා තිබෙනවා. ඒ අතරින් රටවල් 48ක්ම මහද්දීපය තුළ පිහිටා ඇති අතර රටවල් 6ක් දූපත් විදියට හඳුන්වන්න පුළුවන්. අප්‍රිකාවට අයත් එම දූපත් වෙන්නේ මැඩගස්කරේ, මොරිසස්, සීසෙල්ස්, කොමරෝස්, කේප්වර්ඩි සහ සාවටොමේ. ඇතරම් මේ දූපත් 6 අතරින් විශාල දූපතකට තියෙන මැඩගස්කරේ පමණයි. ඒ අනුව අනෙකුත් රටවල් පහම ඉතාමත්ම කුඩා රටවල් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අතරින් කේප්වර්ඩි කියන රට පිළිබඳව. ඇතරම් මේ රට පිළිබඳ අපට වැඩි වශයෙන් අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ ශ්‍රී ලංකා පාස්පෝර්ට් හිමියන්ට වීසාවන් අරයිවල් ලබා දෙන රටක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට මේ රටට ඇතුල් වෙලා වීසා ලබා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝවෙන් සොයා බලමු බටහිර අප්‍රිකාවේ පිහිටා තිබෙන මේ කුඩා රට පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර. භූගෝලීය වශයෙන් මෙම රට පිහිටා තිබෙන්නේ අප්‍රිකානු මහද්වීපයට බටහිරින් අට්ලාන්ටික් සාගරයේ. ඒ අනුව අප්‍රිකානු මහද්වීපයේ සිට මෙම ජනරාජ්‍යයට ඇති දුර කිලෝමීටර් 600ත් 800ත් අතර වෙනවා. මොවුන්ට ආසන්නතම අප්‍රිකානු රටවල් වෙන්නේ සෙනගාලය සහ මොරිටේනියාව. සමස්ත කේප්වර්ඩි ජනරාජ්‍යයේ ප්‍රධාන දූපත් 10කින් සමන්විතයි. ඒ වගේම රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 4033ක් වෙනවා. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් අප්‍රිකාවේ වගේම ලෝකයේම කුඩාම රටවල් අතරින් එකක් විදියට. ඇතරම් මවුන්ට් අයත් මෙම දූපත් 10ම සැලකෙන්නේ ගිනි කඳු නිසා ඇති වූ දූපත් විදියට. සාමාන්‍යයෙන් රට පුරාම දැක ගන්න පුළුවන් වෙන්නේ අර්ධකාන්තාරමය කඳුකර දේශගුණයක්. ඒ අනුව මෙහි නොවැම්බර් සිට ජූනි දක්වා වියලි සමයක් සහ ඔක්තෝබර් සිට අගෝස්තු දක්වා වැසි සමයක් පවතිනවා. කොහොමනත් සූස්ක දේශගුණයක් පැවතියත් මෙහි ඉතාමත්ම විශාල ජෛව විවිධත්වයක් පවතින බවට වාර්තා වෙනවා. ඒ අනුව කේප්වර්ඩි දූපත්වලටම ආවේණික සත්ව සහ සාක ප්‍රජාවක් මෙහි ජීවත් වෙනවා. රටේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ප්‍රයා නමින්. 2024 වර්ෂයේ වෙද්දි මෙහි ජනගහනය 593,149ක් වෙනවා. ඒ අතරින් 81.7%ක් අදහන්නේ ක්‍රිස්තියානි ආගම. ඊට අමතරව 15.6%ක් කිසිම ආගමක් අදහන්නේ නැති අතර 1.3%ක් ඉස්ලාම් ආගම අදහනවා. මෙහි ප්‍රධානම සහ නිල භාෂාව වෙන්නේ පෘතුගීසි භාෂාව. මොකද කේප්වර්ඩි කියන්නේ අතීත පෘතුගීසි යටත් විජිතයක්. ඔවුන් පෘතුගාලයෙන් නිදහස ලබාගන්නේ 1975 ජූලි 5 වෙනිදා. රටේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. 2024 වර්ෂයේ වෙද්දි මෙහි දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 2.58 වෙනවා. එය හඳුන්වන්න පුළුවන් ලෝකෙ කුඩාම ආර්ථිකයක් විදියට. මොකද මෙය ඉතාමත්ම කුඩා රටක්. ඒ නිසා කේප්වර්ඩි සැලකෙන්නේ ලෝකෙ 181 වෙනි බලවත් රට විදියට. කෙසේ වෙතත් මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 4,502ක් වෙනවා. එය සමස්ත ලෝකයේත් එක්ක ගත්තොත් කුඩා ගයක් වුණත් අප්‍රිකානු රටවල් අතරින් ඉහළ ගයක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද අප්‍රිකාවේ බහුතරයක් රටවල් සැලකෙනවා ඉතාමත්ම දිලිඳු රටවල් විදියට. මෙහි ගිනි සංගුණකයත් මීඩියම් විදියට තමයි දැක්වෙන්නේ. ඒ අනුව දකුණු අප්‍රිකානු රටවලට සාපේක්ෂව මෙහි ආදායම් බෙදී යාම හොඳ මට්ටමකින් පවතිනවා. කෙසේ වෙතත් මානව සංවර්ධන දර්ශකයෙන් මවුන්ට් හිමි වෙන්නේ මීඩියම් ස්ථානය. ඒ අනුව HDI අගෙන් සමස්ත ලෝකයෙන් මවුන් රැඳී සිටින්නේ 128 වෙනි ස්ථානය. ශ්‍රී ලංකාව එම ලයිස්තුවේ හයිකාණ්ඩේ රැඳී සිටින අතර ලංකාවට හිමි ස්ථානය 73. මවුන්ගේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ සංචාර කර්මාන්තය සහ විදේශීය ප්‍රේෂණ. ඇතරම කේප්වර්ඩි කියන්නේ ඉතාමත්ම සුන්දර රටක්. ඒ වගේම අප්‍රිකානු රටවල් අතරින් ඉතාමත්ම ආරක්ෂිත රටක් විදියටත් මෙය සැලකෙනවා. ඒ නිසා අතීතයේ සිටම කේප්වර්ඩි කියන්නේ සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය රටක්. මේ තත්ත්වය මත මවුන්ගේ ආර්ථිකයට වැඩි වශයෙන්ම දායකත්වය දක්වන්නේ සංචාර කර්මාන්තය. ඒ වගේම ඊළඟට වැඩිම දායකත්වයක් දක්වන අංශයක් විදියට විදේශීය ප්‍රේෂණ හඳුන්වන්න පුළුවන්. මොකද මේ රටේ ජනතාව විශාල වශයෙන් විදේශීය රටවල සේවය කරනවා. එයට ප්‍රධානම හේතුවක් විදියට රට තුළ පවතින අධික විරකියාව හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් කේප්වර්ඩි කියන්නේ ස්වභාවික සම්පත් ඉතාමත්ම අඩුවෙන් පවතින රටක්. මෙහි පවතින දේශගුණය නිසා කෘෂිකර්මාන්තය සිදුවෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ නිසා රටට ඇති ප්‍රධානම අභියෝගයක් වෙලා තියෙන අපනයන මත යැපීම. මොකද මෙහි ස්වභාවික සම්පත් ඉතාමත්ම අඩු නිසා නිෂ්පාදන පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. එහි ප්‍රතිඵලයක් විදියට තමයි රැකියා උත්පාදනයක් නොමැතිවීමෙන් මෙහි පුරවැසියන් විශාල වශයෙන් විදෙස්ගත වෙන්නේ. ඒ හැර රටේ අනෙකුත් පහසුකම් වෙනත් අප්‍රිකානු රටවලට සාපේක්ෂව තරමක් හොඳ මට්ටමකින් පවතිනවා. කෙසේ වෙතත් රටේ යටිතල පහසුකම් ග්‍රාමීය මට්ටමින් ඉතාමත්ම දුර්වල මට්ටමකින් පවතින බවටත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් රටේ බලශක්ති ව්‍යාප්ත කිරීම පිළිබඳ මවුන් ඉතාමත්ම හොඳ ස්ථානයක සිටිනවා.
මොකද මවුන් පුනර්ජනනීය බලශක්ති සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. එය අනුව මවුන් හඳුන්වන්න පුළුවන් ලෝකයේ ඉහළම පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක් පවතින රටක් විදියටත්. ඒ නිසා වෙනත් අප්‍රිකානු රටවලට සාපේක්ෂව රටේ බලශක්ති පිළිබඳ ගැටලුවක් මවුන්ට නොමැති තරම්. මීට අමතරව ගත්තොත් මෙහි සංස්කෘතිය පිළිබඳ කතා කළ යුතුමයි. මොකද කේප් වර්ඩ් කියන්නේ පොහොසත් සංස්කෘතික උරුමයක් සහ සංගීත කලාවක් පවතින රටක්. ඒ නිසා මෙහි සංචාරක ආකර්ෂණය දිනාගන්න මවුන්ගේ අද්විතීය සංස්කෘතියත් එක හේතුවක් වෙනවා. අද වීඩියෝ කේප් වර්ඩ් පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන් මේ වීඩියෝන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.